ඉතින් අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා හිරු ඇකඩමි YouTube channel එකට මගේ යාළු හැමෝම. අදත් යාළුවනේ ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති ඔයාලගේ email එහෙම නැත්නම් Facebook ඒ වගේම ඔයා Google හරහා සිදු කරන ඕනම password එකක්. ඉතින් ගොඩක් දුරට මගේ යාළුවෝ දැකලා ඇති ඔයාලා අලුත් account එකක් හදනවා නම් email එහෙමත් නැත්නම් Facebook වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඕනම account එකක් ඔයා අලුතෙන් හදනකොට ඔයා දැකලා ඇති ඔයාගෙන් අහනවා යාලා මේක internet එකට save කරන්නද කියලා. මෙන්න මේ password එකයි ඔයාගේ email එකයි. ඉතින් අන්න ඒ විදිහට password එකයි email එකයි ඔයා save කරලා තියෙනවනම් හදිසියේ හෝ ඔයාගේ phone එක නැති වෙන්න ඉඩ කඩ වැඩි. ඉතින් ඒ වගේම ඔයා අතින් මේ password email ඔයාට අමතක වෙලා නැහැ යාළුනේ. මම මෙන්න මේ අද කියලා දෙන දේත් එක්ක ඔයාට පුළුවන් මේ password ඒ වගේම email address සියලුම දේවල් ඔයා internet එකේ Google හරහා save කරලා තියෙන ඒ passwords ඔක්කොම නැවත වාරයක් ඔයාට බලා ගැනීම හැකියාව දෙනවා නේද. ඉතින් මේ විදිහට ඔයාගේ passwords ඔක්කොම ඔයා බලා ගන්න, ඒ වගේම ඔයා ලියලා මතක තියාගන්න තැනක ඒක තියාගන්න. ඉතින් අන්න ඒ වගේ වැදගත් කාරණාවක් ගැන තමයි අද හිරු ඇකඩමි channel එකෙන් ඔයාලට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා. ඒ වගේම තවත් යාළුවන්ට බලන්න මගේ video share කරන්න කියලා යාළුවන්ගෙන් ඉල්ලනවා. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. හොඳයි යාළුවනේ, ඉස්සල්ලාම අපි ඕපන් කරගන්න ඕන Google Chrome කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලා Google Chrome කියන ඇප්ලිකේෂන් එක දන්නවා. ඉතින් මගේ මෙන්න මෙතන යට තියෙනවා, යට පේනවා ඉතින් Google Chrome. ඉතින් අපි එන්නේ ඔය ඉන්ටර්නෙට් යන්න භාවිත කරන ඇප්ලිකේෂන් එක තමයි යාළුවනේ Google Chrome කියන්නේ. ඉතින් මෙන්න මේ Chrome කියන එක අපි ඕපන් කරගමු. ඉතින් Chrome ඕපන් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා යාළුවනේ උඩම තියෙනවා ඩොට් තුනක්. අන්නේ ඩොට් තුන උඩ අපි දකුණු පැත්තේ තියෙන ඩොට් තුන උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරමු. ඉතින් මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනది යටම තියෙනවා යාළුවනේ settings කියලා අයි නමක්. ඉතින් අන්නේ settings කියන නම උඩ අපි ඒ බටන් එක උඩ අපි ක්ලික් කරමු. මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට settings වලට ක්ලික් කරාට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි දැක ගන්න හම්බෙන්නේ. ඉතින් අපි චුට්ටක් මෙන්න මේ උඩට යනකොට ඔයාලට පේනවා ඇති තියෙනවා යාළුවනේ මෙතනින් දෙවෙනි යට තියෙනවා passwords කියලා එකක්. ඉතින් ඔයාගෙත් මේ විදිහටම තමයි තියෙන්නේ passwords කියන එක. ඉතින් මෙන්න මේ passwords කියන එක අපි ක්ලික් කරමු. ඉතින් යාළුවෝ මෙන්න මේ විදිහට තමයි ඔයා ඉන්ටර්නෙට් එකේ පාස්වර්ඩ් සේව් කරලා තියෙනවා නම් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඔයාගේ නේම් එකයි ඔයා හදලා තියෙන ඊමේල් හෝ ඔයාගේ මෙන්න මේ විදිහට ඔයාට පෙන්නනවා. ඉතින් ඔයාට අවශ්‍ය ඔයාගේ ඕනම පාස්වර්ඩ්ස් එකක් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ බලා ගන්න විදිහ මම කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ මම මෙතන තියෙන මගේ මම මේ සේව් කරලා තියෙන මගේ පාස්වර්ඩ්ස් ඕන එකක් ඔයාට අමතක ඕන එකක් යාළුවනේ මෙන්න මේ විදිහට උඩ ක්ලික් කරු. මම මෙන්න මේ විදිහට මගේ එක ඊමේල් එක මගේ එක පාස්වර්ඩ් එකක් උඩ එක සයිට් එකක් උඩ මම ක්ලික් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ සයිට් එක මොකක්ද කියලා උඩින් වැටලා තියෙනවා. ඒ වගේම මම ඒ සයිට් එක වෙනුවෙන් මම භාවිත කරන නම තමයි දෙවෙනියට තියෙන්නේ. ඉතින් ඒ විදිහට යට තියෙන යන්නේ ඔයාලට පාස්වර්ඩ් කියලා එකක් ඔයාලට පේන වෙති. අන්න ඒ පාස්වර්ඩ් කියන තැන ඔයාලට පාස්වර්ඩ් එක පේන්නේ නැහැ නේද යාළුවනේ. ඉතින් ඒ පාස්වර්ඩ් එක පේන් අපි කොහොමද බලාගන්නේ? ඉතින් ඔයාලට පේන වෙති දකුණු පැත්තේ තියෙනවා ඇහැක් වගේ මාක් එකක්. ඔයාලට පේන වෙති පාස්වර්ඩ් එක කෙලින්ම දකුණු අත පැත්තට එන ඇහැක් වගේ මාක් එකක්. ඉතින් අන්නේ එතන මේ මාක් එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් යාළුවනේ ඔයාගේ පාස්වර්ඩ් එක. මෙතන මගේ ෆෝන් එකේ ලොක් එකක් දාලා තියෙන නිසා තමයි මගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට ලොක් එක වැටෙන්නේ. නමුත් ඔයාගේ ෆෝන් එකේ ඇහුවට ක්ලික් කරාට පස්සේ ඔයාගෙත් ඔයාගේ ෆෝන් එකේ ලොක් එක හෝ ඔයාගේ පැටර්න් ලොක් එක හෝ ඉතින් ඒ වගේ දෙයක් ඉල්ලයි. ඉතින් අන්න ඒක ක්ලික් කරලා ඔයාට ඔයාගේ අමතකලා තියෙන පාස්වර්ඩ්ස් ඕන එකක් බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක හරහා Google Chrome. ඉතින් ඒ වගේම කම්පියුටර්ස් භාවිත කරන යාළුවන්ටත් මේ ක්‍රමය සාර්ථකයි. ඉතින් ඒකත් මේ විදිහටම අපිට කරන්න පුළුවන්. ඉතින් මගේ යාළුවන්ට මේක ඩෙස්ක්ටොප් සයිට් එකේ මට පෙන්වන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. අපි මේ විදිහට ඩෙස්ක්ටොප් සයිට් එකට යමු. ඉතින් ඩෙස්ක්ටොප් සයිට් එකත් මේ විදිහම තමයි. ඉතින් මේ විදිහට පරිගණක භාවිත කරන යාළුවන්ටත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට සෙටින්ග්ස් වලට ගිහිල්ලා මේ පාස්වර්ඩ්ස් ටික මෙන්න මේ විදිහටම හොයාගන්න. ඉතින් යාළුවනේ අපි තවත් වීඩියෝ එකක් විනවත හමු වෙමු.